උද්ඝෝෂණ කඳුළු ගෑස් වගේ දේවල් අද ගොඩක් අහන්න දකින්න ලැබෙනවා කඳුළු ගෑස් නිසා ජීවිත කීපයක් අපිට අහිමි වුණා ඉතින් මේ කඳුළු ගෑස් වලින් ජීවිත අහිමි වෙන්න පුළුවන්ද මරණයක් සිද්ධ වෙන්න පුළුවන්ද කියන කාරණාව ගැන යම් කිසි විද්‍යාත්මක කරුණු ටිකක් අපේ සමාජයට එකතු කරලා සමාජය දැනුවත් කරන්න ඕනි කියලා හිතුණ නිසා තමයි අද මේ වීඩියෝ එකත් එක්ක මම ඔයගොල්ලොත් එක්ක එකතු වෙන්නේ ඉතින් අපි මුලින්ම බලමු කඳුළු ගෑස් කියන්නේ මොකද්ද කියලා කඳුළු ගෑස් ඇත්තටම මේකට කියනවා crowd controlling agents කියලා ඒක ගොඩක් ඈත ඉතිහාසයක් තියෙන රසායන ද්‍රව්‍ය කාණ්ඩයට අයිති වෙනවා එතකොට ගොඩක් ඈත ඉතිහාසය කියන්නේ ක්‍රිස්තු පූර්ව 400 ගණන් වල ඉඳන්ම මේ කඳුළු ගෑස් වගේ දේවල් භාවිතයේ තිබිලා තියෙනවා මේ crowd controlling agent එකක් විදිහට ඒ කියන්නේ කලහකාරී අවස්ථාවක් පාලනය කරන ද්‍රව්‍යයක් විදිහට පාවිච්චි කරලා තියෙනවා අපි ඒව ඉස්සරහට ටිකෙන් ටික කතා කරමු ඉතින් අද වර්තමානයේ ගත්තොත් වර්තමානයේ පාවිච්චි කරන කඳුළු ගෑස් වර්ග දෙකක් තියෙනවා එකක් තමයි CS ගෑස් කියන වර්ගය අනිත් එක තමයි CN කියන ගෑස් වර්ගය ඉතින් මේ CS කියන ගෑස් වර්ගය මම මේ රූප රාමුව ඔයගලන් දාලා තියන්න CS කියන ගෑස් වර්ගයේ බහුලව අද පාවිච්චි වෙන එකක් ඒක ක්ලෝරෝ බෙන්සිලිඩීන් මෙලනොනයිට් ට්‍රයිල් කියන රසායනික ද්‍රව්‍ය ඒ වගේම CN කියන එකත් භාවිත වෙනවා CN කාණ්ඩයට ක්ලෝරෝ ඇසිටෝෆිනෝන් කියන රසායනික ද්‍රව්‍ය එතකොට මේකට කඳුළු ගෑස් කියලා කියන්න හේතුව මොකද ඇත්තට මේක ගත්තොත් ගෑස් එකක් නෙවෙයි මේක ඇවිල්ලා ස්මෝක් එකක් ස්මෝක් එකක් කියන්නේ සොලිඩ් පාටිකල්ස් ඉන් එයා වායුවේ අවකාශ අතර සොලිඩ් පාටිකල්ස් හරි එහෙම විසිරලා තියෙනවට අපි කියනවා වාතයේ මේ ඝන අංශු ඉතා කුඩා පාටිකල්ස් විසිරී පැවතීම ස්මෝක් එකක් කියලා කියනවා අපි එතකොට කඳුළු ගෑස් කියන්නේ හේතුව මොකද්ද එතකොට මේක වැදුනහම ඇස් වලින් අධික ලෙස කඳුළු ගැලීමක් සිද්ධ වෙනවා හරිද අන්න ඒ නිසා තමයි මේකට කඳුළු ගෑස් කියන වචනේ පාවිච්චි කරලා තියෙන්නේ කඳුළු ගෑස් කියලා මේකට කිව්වට මේකේ බලපෑම ඊට එහා අපේ ශරීරයේ විවිධ අවයවයන් වලට සම නාසය උගුර ඊට පස්සේ ශ්වාසන ආලය ඒ වගේ පෙනහළු මේ සියල්ල දක්වා විහිදිලා යන ගොඩාක් විශාල බලපෑම් ප්‍රමාණයක් මේකේ තියෙනවා. ඉතින් අපි ඒවා එකින් එක විස්තර කරගෙන කතා කරගෙන යනවා. ඊට පස්සේ ඕගොල්ලන්ට මම මේක ඉතිහාසය මම කිව්වා ක්‍රිස්තු පූර්ව ගණන් වලට යනවා කියලා. මේ පෙන්නලා තියෙන්නේ මේ රූප රාමුවේ බැලුවොත් තේරේ ක්‍රිස්තු පූර්ව ගණන් වල ක්‍රිස්තු පූර්ව 400 විතර මේ crowd controlling agents භාවිත කරපු අවස්ථාවක්. ඉතින් ඉතිහාසය කියවනා නම් ඒ පිළිබඳ දැනුවත් වෙන්නත් පුළුවන්. ඉතින් මට ඕන කරේ මේක අර ළඟ අද ඊයේ එකක් නෙවෙයි කියලා කියන්නේ. එතකොට පළවෙනි ලෝක යුද්ධේ වගේ ගන්නකොට ජර්මන් හමුදාව ප්‍රංශ හමුදාව වගේ කට්ටිය විවිධ ක්ලෝරින් ගෑස් එක පාවිච්චි කරා. එතකොට ක්ලෝරින් ගෑස් එක පාවිච්චි කරන එක කොළ කහ පාටට හුරුයි. එතකොට ගෑස් එක පේනවා. හරි. ඒ වුණාට දැන් අනිත් ආමියක ප්‍රංශ හමුදාව මට මතක විදිහට ඒගොල්ලෝ පාවිච්චි කරා වෙනම ගෑස් එකක්. මේ වගේ මේ ඕගොල්ලෝ බලාගන්න පුළුවන්. मस्टर्ड गैस කියලා කෙලවරෙම තියෙන කොළන් එකේ. ඉතින් ওই විදිහට ක්ලෝරින්, මස්ටර්ඩ් ඊට පස්සේ පොස්ජීන් වගේ වායුන් පාවිච්චි කරලා තියෙනවා. ඊට අමතරව අද අපි කතා කරන ටියර් ගෑසස් කියන එක පාවිච්චි කරලා තියෙනවා. ඒක 1914 1915 කාලේ වගේ ඉඳලා භාවිතයේ තිබිලා තියෙනවා. හරි. ඉතින් මේ බලන්න මේ රූපේ මේක කොහොමද පැතිරලා යන්නේ? මේක ගහන්න පුළුවන් කැනිස්ටර් එකකට දාලා ග්‍රනේඩ් එකක් විදියට විසි කරන්න පුළුවන්. එතකොට ඒක වැටිලා දුමාරේ විසිරලා යන එක. හරිද එහෙම නැත්තම් මේක ස්ප්‍රේ කරන ටෙක්නික් එකකුත් තියෙනවා. එහෙම ස්ප්‍රේ කරන්නත් පුළුවන්. එතකොට ඒක අර එතනෝල් වගේ ඇසිටෝන් වගේ වාෂ්පශීලී ද්‍රව්‍යයක් එක්ක එකතු කරලා තමයි ස්ප්‍රේ කරන්න වෙන්නේ. එතකොට ඒරොසෝල් එකක් වගේ මේක ඇවිල්ලා ස්මෝක් එකක් වගේ මේක ග්‍රනේඩ් එකක් වගේ ඇතුළට දාලා කැනිස්ටර් එක ගැහුවාට පස්සේ ඒක පිපිල්ලා මේ ස්මෝක් එක විසිරලා යනවා. බලන්න මේකේ විසිරීම කොහොමද කියලා. පොළොව මට්ටමට ආසන්න. ඒ කියන්නේ සාමාන්‍ය ක්‍රවුඩ් එකක් මැනේජ් කරන්න දැන් හිතන්නකෝ 10-15 දිනක එකතු වෙලා ඉන්නවා කියලා. ඒ අතරට මේක වැටුනහම සාමාන්‍ය මිනිස්සෙගේ උස මට්ටමට වගේ එනකොට මේකේ ඉතා ඝනත්වයක් සහිතව මේ ස්මෝක් එක පැතිරෙනවා. බලන්න පොළොව මට්ටමේ තමයි ගොඩාක් දුරට මේක විහිදිලා යන්නේ. හරිද? එතකොට ආග්‍රහණය වීම හැකියාව වැඩි. හරි? ඒ වගේම ශරීරයේ විවිධ ඉන්ද්‍රියන් කෙරෙහි ඒක කන්ටමිනේට් වීම වැඩි. ගෑවෙන ගතිය වැඩි වෙනවා. ඊට පස්සේ ඇඳුම් වල අපේ තියෙන ආයතම් වල මේක ගෑවිලා කන්ටමිනේට් වෙලා තියෙන පුළුවන් ඒ හරහා වෙන කෙනෙක්ට කන්ටමිනේට් වෙන්නත් පුළුවන් මේ පාටිකල්ස් ඉතින් ඕක ඔය විදිහට තියෙනකොට මේ තියෙන්නේ මේකෙම වෙන බලපෑම් ටික
බලන්න මේක ස්මෝක් එකේ තියෙන පාටිකල්ස් ගිහිල්ලා මේ ඇහි ඇතුලේ හරි මියුකස් ලේයර් එකේ ඩිපොසිට් වුණාට පස්සේ ඒකේ ජලය අධිකයි ඒ ජලය මේක දිය වෙන්න පුළුවන් මේ රසායනික සංයෝගයේ ජලයේ මේ මේ ඇහි පටලය එහෙම නැත්නම් හමේ තියෙන ජලය හරි එහෙම නැත්නම් මුඛයෙන් ආග්‍රහණය වුණොත් කටේ තියෙන කෙලවල ඒ වගේ මේ ශ්ලේෂ්මලයේ තියෙන ජලය මේක දිය වුණාට පස්සේ මෙයාට පුළුවන් HCl කියන අම්ලය හදන්න हाइड्रोक्लोरिक अम्ल अभी दी विद्यागारे हाइड्रोक्लोरिक अम्ल भूम परश्रम तम पावचिकरा हिता एवगे हक अभी अत्लवादाने लोट एक हिता अहे एवगे हक हेदन कोल पिलिस्सुम गति या अनिवार्यम धरण अम्लिस पिलिस्सुम गति या धरण अरे ओहोल तेरे मंग सरल उदाहरण तुआले दही दागन बल वेदना वक्यनोनी ईट वा प्रबल वेदना वक मिथन एनो अरे न्यूरोन उत्तेजने वेनवा इट पश्चिम हाट क्रियाकारी संपूर्ण वेनवा अधिक कदल गलीम सिद्धवेनवा अहे गैवना पश्चे अरे इट पश्चे इतनी हाट गेहल बल खटे गैवन मेक इतनी हाट वोमिटिंग तत्व पुल वमने पुलवांग एम खटे तीर्थ गति या पुलवांग अरे रस धन पुलवांग इट पश मेक आग्रह मे श्वास नाले पेनहल दिन मार्गे डैमेज करवा अरे तुआल अतिकरावा विकृति तत्व तत्क अतिकरावा इट पास मेक आग्रह पास पेनहल वाले वुस्म गणी मैं पास अक्कीन इट पास पपु हिकरण गति अक्कीन खेटी हुस्म गण गति अक्पेन दिग हुस्म गण बेरुन अरे उन्नगे तत्व गोड़गर मुंगदेन इत मेक पुद्गल अणु वयस अणु कोच्चर वेलावाको या कंदल गैस एक्सपोज उनादेन मत इस कोच्चर कंदल गैस प्रमाण अक्वाड़ कोच्चर डोस अक्वाड़ अतुल उनादेन अरे इट वा की वतावक कंदल गैस निरावरण उनादेन सह वाट अनी स्पर्श हर कोच्चर कंदल गैस वाले पार्टिकल वाट कंटमेट उनादेन मत मे वाटने एफेक्ट बलपा वाट तीन रोगी तत्व मत मेक विनाशन पूर्व अरे इतनी इट पास हमे स्पर्शन बल हमे पिलिस्सुम गति मे वगे अतिवेन पूर्व अरे इधी एफेक्ट टिकाट सलकल बालन को मेके पोडी साइंटिफिक डेली मेक साइंटिफिकली कंट्रोवर्शियल आर्ग्यूमेंट साइंस पेपर्स वाले बेलोतेरे साइनाइड हदेन पूर्वांद मे शरीरगत वीमेदी ए टिश्यू लेवल लेके दहित अहे हरी हमे हरी को टिश्यूस मेक गियार पास पटक वाल गियार पास पटक लेवल के मेके साइनाइड हद पुलवा कारण पोली कंट्रोवर्शियल आर्ग्युमेंट तीन तेक नहे की आना है विनवाई के लिए आना नमू वीमे हकी आव तीन तेगोलन बलागन पुल मेतना एच सी एल अम्ले हदने विधिया इट पास एक इरीटेशन का विधिया इट पास मेतना साइनाइड हदेन हदेन पुलवा संहार तामापी ओपर नमू पॉसिबिलिटी का तीन किया तीन तीन वापी हितर गो कारण इट पास बल एहट गो एहे बर्निंग फीलिंग अहे श्रतु विनवा हर अहे पेन तो ब्लर्नवा की हर नहर स्वेलिंग गति नह रनी नो सोट दीयर गली सिद्ध विनो कटे गैवना हेम हर इट पास लंग्स पेनाल उम गए हर स्किन बर्न्स हर वॉमिटिंग ओवा देवा मून दिन सिद्ध विनो इधिंग कटिकालीन ऑन द स्पॉट गुड़ेलावट तपर देख तुना कैतुला तो एफेक्ट लाइवरा इट वाज तपर देख तुना कैतुला एफेक्ट उनाट वे पुलवंतर इकमेंट मिदिला हों फ्रेश एन स्वाभाविक हों वायु तीन तनक इकमणि मूव उड़ पुलवांग अने तंदी मेक विना पहाल कैतुला तो मे एफेक्ट नतिवेलाणवा तेरी फ्रेश या गन्न मिसा अरे इट पास ये मे मे अगे गैविल तीन एमगे अदुंगल मे कंदल गैस स्पर्श होना गैवल कंटमेट तीन तेरना वहाम वतुरे हूदे वैडीपूर वतुर वैडीपूर सभम पावचिकल मुदीन मेदेवल सोदल इवत्कर नोने ये कंटमेट अदुम पवागोलो हे गावगन होंदने विनक गावगन दिंदने इव भूम परश्रम इवत्कर दोने मुगद नणिकेन तव कंटमेट पूर्व मुगद मेक हमटा बलपान निशा सामान्य रेकमेंड कर लिये वागे मूने गै उन्याकि अब वाट शुअर वागे अंदुम वाल मेके अति की मे अंदम उलवेंगल पाकि अंदम उलवेंगल ओत्ती प्रश्न तमें मूने
ඉන්ද්‍රියන්වලට මේක ඉන්ෆෙක්ට් වෙන්න පුළුවන් මේ ඇෆෙක්ට් වෙන්න පුළුවන් කන්ටමිනේට් වෙන්න පුළුවන් ඒ නිසා මේක ඇඳුම කපලා ඉවත් කරන්න කියලා තමයි රෙකමන්ඩ් කරලා තියෙන්නේ හරිද ඒ වගේම ඒ ගෑවුණයි කියලා හිතන සැක සහිත ඇඳුම් ඒ සියල්ල වෙනම අරගෙන නැවත භාවිත කරන්න නැතුව ඉවත් කරන්න කියන එක තමයි කියන්න තියෙන්නේ ඉතින් ඔය වගේ කාරණා ටික මේක ගැන දැනගෙන ඉන්න ඕනේ मेके एफेक्ट हमें गैवल तीन वेपुर सबंग दीमेंट एफेक्ट नदी पुलवा इट पस मेतन मम्मी तीन दीर्घकालीन मेके बलपे दीर्घकालीन गो पूर्ण अंदतावेटे अनुपूर्व इवागे मेसे पीड़ने वे मे ग्लूकोमाता अनुपूर्व एमता मे पेनहल आश्रित मे तीन इंद्रिया बर्न එයා ෆ්ලෝ එක නැති වෙලා ඒවා ස්වෙල් වෙලා හුස්ම ගැනීම අපහසුතා දීර්ඝ කාලින නැති වෙලා මරණය පවා සිද්ධ වෙන්න පුළුවන් කියලා මේකේ කියලා තියෙනවා ලිටරචර් වල හරි ඉතින් ඔය වගේ ප්‍රශ්න ටිකක් තියෙනවා සාමාන්‍යයෙන් අපි ගත්තාම කඳුළු ගෑස් පාවිච්චි කිරීමේදී යම්කිසි ක්‍රමවේදයක් අනුගමනය කරන්න ඕනේ එතකොට ඒ ක්‍රමවේදේ ප්‍රධාන කරුණු පහක් යටතේ අපිට ගොනු කරන්න පුළුවන් පළවෙනි කාරණේ ගත්තොත් මේ කඳුළු ගෑස් පාවිච්චි කිරීමේදී අපි බලන්න ඕනේ මේකෙන් බලපෑමට ලක්වන පුද්ගලයා ප්‍රොටෙස්ටර් හරිද උද්ඝෝෂණ කරුවා කෙරෙහි තියෙන ටොක්සිසිටි එක කොච්චර යාට හානිදායක ලෙවල් එකද මේක තියෙන්නේ කියන එක ගැන කන්සිඩර් කරන්න ඕනේ ඔක පළවෙනි කාරණේ දෙවෙනි කාරණේ මේක පාවිච්චියට යොදවන පුද්ගලයා ඒ කියන්නේ හමුදා නිලධාරිය අපි කියන ලෝ එන්ෆෝස්මන්ට් ඔෆිසර් කියලා හරිද හමුදා නිලධාරියෙක් වෙන්න පුළුවන් පොලිස් නිලධාරියෙක් වෙන්න පුළුවන් ඒ වගේ පුද්ගලෙක්. ඔහුට මේකේ තියෙන බලපෑම මොකද? ඔහු නිරන්තරයෙන් මේකට එක්ස්පෝස් වෙන නිසා ඔහුට තියෙන බලපෑම මොකද්ද කියන එක ගැන කන්සිඩර් කරන්න වෙනවා. අපිට ඒක මෙෂර් කරන්න වෙනවා. ඊළඟට තුන්වෙනිම අපිට තියෙන කාරණේ තමයි හෙල්ත් කෙයාර් ප්‍රොවයිඩර් කෙනෙක්. හිතන්න දැන් මේකෙන් හානිදාය හානියට ලක්වන පුද්ගලයෙක් කෙනා කියලා මේක දැන් කඳුළු ගෑස්වල බලපෑමට ලක්වන පුද්ගලයෙක් කෙනා. ඉස්පිරිතාලට එනවා. එතකොට එයාව ගේන කට්ටිය ඉන්නවා ඇම්බියුලන්ස් ඒ ක්‍රූ එකේ ඉන්නවා හොස්පිටල් ස්ටාෆ් එකේ ඉන්නවා දැන් ප්‍රධාන වශයෙන්ම පර්යේෂණයට භාජනය කරන එක්සමයින් කරන ડોක්ටර් සහ එතන බයිස්ටෑන්ඩර් ගොඩක් වෙලාවට මෙයාව ගෙනාව කෙනා එහෙම නැත්නම් නර්ස් කෙනෙක් ඉන්නවා මෙතන අන්න ඒ දෙන්නට මෙයාගෙන් මේ කඳුළු ගෑස් සබ්ස්ටන්ස් වලින් මෙයාට තියෙන මේගොල්ලන්ට තියෙන බලපෑම මොකක්ද ටොක්සිසිටි එක මොකක්ද අන්න ඒක ගැන යම්කිසි මෙෂර්මන්ට් එකක් තියෙන්න ඕනේ තුන්වෙනි කාරණේ හතරවෙනි කාරණේ තමයි expansion of their use of non-violent offenders මේ කලබලකාරී හැසිරීම් නොදක්වන protesters ලයින්වා ඒ කියන්නේ peaceful සාමකාමී protesters ලට මේකෙන් බලපෑමක් වෙන්න බෑ එහෙනම් මෙතන කියනවා සාමකාමී උද්ඝෝෂණයකට කඳුළු ගෑස් භාවිත කිරීමේ අවශ්‍යතාවයක් නැහැ ඒකනේ මෙතන පැහැදිලිව කියන්නේ හරි එහෙනම් peaceful offender කෙනෙක් ඉන්නවා නම් අපි හිතමු 1000ක් 2000ක් ප්‍රොටෙස්ට් කරනවා 10 අපි හිතමු වෝකින් 100ට පොඩි ප්‍රමාණයක් 50ක් 60ක් කලහකාරී ලෙස හැසිරෙනවා නමුත් අර ඉතුරු පිරිසට බලපෑමක් නොවන විදියට මේක පාවිච්චි කරන්න ඕනේ ඉතින් අරගොල්ලන් සාමකාමීයයට බලපෑමක් වෙනවා නම් අන්න ඒක ගැන අපිට තියෙන මෙෂර්මන්ට් එක මොකද්ද නිර්ණායකේ මොකද්ද මේක පාවිච්චි කරන්න එහෙනම් වෙනත් ක්‍රමවේදකින් මේක මැඩ පවත්වනවාද මේ ප්‍රොටෙස්ට් එකේ කලහකාරී හැසිරීම අන්න එතෙන්දී තීරණයක් ගන්න වෙනවා ලෝ එන්ෆෝස්මන්ට් ඔෆිසර්ස්ලට මේක පාවිච්චි කරන විදිය ගැන. එහෙනම් ඒ ගැන හොඳට මතක තියාගන්න ඕනේ කලහකාරී පුද්ගලයන් විතරයි මේක පාවිච්චි කරන්න වෙන්නේ. ඒ හැර සාමකාමී උද්ඝෝෂණ කරුවන්ට භාවිත කරන්නේ නැහැ. පස්වෙනි කාරණේ අවසානික. Concerns about the long-term effects of repeated exposure. මේක occupational exposure කියලා අපි කියන්නේ. ඒ කියන්නේ වෘත්තිකයන් ඒ ලෝ එන්ෆෝස්මන්ට් ඔෆිසර්ස්ල වගේ අය මේක නිතර 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 භාවිතා කිරීම තුළ ඒගොල්ලන්ට මොන වගේ බලපෑමක් එනවද ලොง ටර්ම් කියන එක ගැන කන්සිඩර් කරන්න ඕනේ. ඉතින් ඔය කාරණා ගොඩක් පොලිසියත් කල්පනා කරන්න ඕනේ. එහෙම නැත්නම් ලෝ එන්ෆෝස්මන්ට් ඔෆිසර්ස්ලත් කල්පනා කරන්න ඕනේ මේක අපි ගහනවා අපිට කොච්චර බලපෑමක් කරනවද. ඒගොල්ලෝ හිතනවා ඒගොල්ලන් බලපාන්න නැති වෙයි කියලා සමහර විට. මොකද ඒගොල්ලෝ ත්‍රෝ කරන එකනේ තමන් ඉන්න තැන ඉඳන් වෙන තැනකට විසි කරන එකනේ කරන්නේ. නමුත් ඒගොල්ලන්ට එන බලපෑම දීර්ඝකාලීනව එනවා. ඉතින් අර බුද්ධාමෙත් කියනවානේ හැම කර්මයකටම ප්‍රතික්‍රියාවක් තියෙනවා කියලානේ. කර්මයක් අනිත් පැත්තට විපාක දෙනවානේ. අන්න ඒ වගේ ඉතින් ඒවට සූදානම් වෙන්න වෙනවා. ලොง ටර්ම් හරි ඕකේ ඉෆෙක්ට් එක එනවා. ඉතින් ඒ නිසා බොහොම පරිස්සමෙන් තමයි මේ දේවල් පාවිච්චි කර ගන්න ඕනේ කවුරු කොහොම මොනවා කිව්වත්. ඊළඟට මේකෙන් බේරෙන්න තියෙන ක්‍රම මම අර කිව්වා වගේ වැඩිපුර සබන් දාලා
හොඳට වතුරෙන් සෝදලා අරින්න ඕනේ. මේ ඇස්වල කාච දාලා තියෙනවා නම් ඒවා වහම් ගලවලා ඉවත් කරන්න ඕනේ. ඇස් කණ්ණාඩි දාලා තියෙනවා නම් ඒවා හොඳට හොදලා පිරිසිදු කරන්න ඕනේ. සබන් දාලා හොඳට. ඊට පස්සේ කොරලෝසු මාළ මුදු ආයිත්තම් තියෙනවා නම් ඒවා එහෙමයි. ඇඳුම් අර විදියට කපලා ඉවත් කරන්න ඕනේ. ඔළුවෙන් ගලවන්න යන්න එපා ඇඳුම්. මොකද ඇස් එහෙම නැවත කන්ටමිනේට් වෙන්න පුළුවන්. හරි. අන්න ඒවයි කාරණා ගැටියක් ගැන සැලකිලිමත් වෙන්න. ප්‍රධාන වශයෙන්ම වෙන්න ඕනේ මේක තමන්ට එෆෙක්ට් වෙන්න යනකොටම පුළුවන් තරම් ඉක්මනට එතනින් ඩිස්පර්ස් වෙලා ඉංගල යන්න ඕනේ. ඉවත් වෙලා යන්න ඕනේ. ඉවත් වෙලා ගිහිල්ලා ෆ්‍රෙෂ් එයා තියෙන තැනකට යන්න ඕනේ. සහ මේකේ කියනවා මේ ස්මෝක් එකේ ඩෙන්සිටි එක වැඩි නිසා මෙයා ගොඩක් පහළට තමයි ගමන් කරන්න නැඹුරු වෙන්නේ. ඉහළට වායුවක් වගේ ටක් ගාලා ගමන් කරන්නේ නැහැ. ඒ නිසා ඉහළ ස්ථානයකට උස් ස්ථානයකට යන්න පුළුවන් නම් හැකේ ඉක්මනින් ඒ හරි උස් ස්ථානයකට මේ ගෑස් එක එන්න තියෙන ප්‍රවණතාවය අඩු නිසා එන්නේ නැහැ නෙවෙයි ප්‍රවණතාවය අඩු නිසා ඔයාට යම් කිසි පහසුවක් දැනෙයි උස්ම ගන්න මේ යම් කිසි වෙලාවක් තියෙනවා ඔයාට එතකොට පොඩි ටයිම් එකක් තියෙනවානේ එතනින් ඩිස්පර්ස් වෙලා යන්න හරි ඔයාට එතනින් ඉවත් වෙලා යන්න හරි අන්න ඒ නිසා ෆ්‍රෙෂ් එයා තියෙන තැනකට යන්න කියන එක හොඳට මතක තියාගන්න. ඉතින් ඔන්න ඔය ටික තමයි කියන්න තියෙන්නේ කඳුළු ගෑස් ගැන. ඉතින් මම හිතනවා ඔයගොල්ලන්ට යම් කිසි අවබෝධයක් මේක හරහා ලැබෙන්න ඇති කියලා. ඉතින් මම කියනවා මේවා භාවිතා කිරීමේදී මීට වඩා සැලකිලිමත් භාවිතා කරමු. ඒ වගේම මේවට එක්ස්පෝස් වෙනවා නම් ඒ වගේම වලකින ක්‍රියාමාර්ගත් අපි විසින් ගමු. ඉතින් මොන ඔය විදියට හියුමන් මානව අයිතිවාසිකම් මිනිසා ගැන මිනිස්කම ගැන හිතලා වැඩ කරනවා නම් ප්‍රජාතන්ත්‍රවාදී වැඩ කරනවා නම් මම හිතන්නේ කිසි කෙනෙක්ට මේ දේවල් භාවිතා කිරීමේ අවශ්‍යතාවයක් එන්නේ නැහැ. ඉතින් බොහොම ස්තුතියි අද අපිත් එක්ක එකතු වෙලා හිටිය.